ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද බස් රථයකදී එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් ඔහු බස් රථය තුළ අපහසුතාවයට පත් වී ඇත. ජාතික ගමනාගමන කොමිසම සභාව විසින් හඳුන්වා දුන් ඊ ටිකට් සංකල්පය යටතේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් සඳහා හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතියකට අමාත්‍යවරයා මෙසේ සම්බන්ධ වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල දෙසට ධාවනය වූ බස් රථයකටයි. අමාත්‍යවරයා බස් රථයට ගොඩවීම හේතුවෙන් එහි සිටි ව්‍යාපතිවලක් බස් රථයෙන් බැස්ස වූ බවට මගින් අමාත්‍යවරයාට දැඩි විරෝධතා එල්ල කළහ. ඇමතිවරයාගේ එම ක්‍රියාකලාපයේ හේතුවෙන් තමන් අපහසුතාවයට පත් වූ බවට මගින් චෝදනා කරති. මේ අතර චීනයේ යුවන් වැන්ග් පහ පරීක්ෂණ නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය පරිශ්‍රයට සේඳු විය. ඒ ඊට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් සපයා ගැනීමටය. ඉන්දියාවේ විරෝධය එලිපිටමද ඇමරිකාවේ එක්සත් ජනපදයේ විරෝධතාවය අභ්‍යන්තරයෙන්ද එල්ලවීම හේතුවෙන් එම නැවට පසුගිය 11 වනදා හම්බන්තොට වරායට ඇතුළු වීමට ලබා දී තිබූ අවසරය අත්විඳීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. ඒ අනුව මෙම නෞකාව දින පහක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකාවට සේඳු වන විට මුළු මහත් ලෝකයේම අවධානය ඊට යොමු වී තිබුණි. කෙසේ වෙතත් යුවන් බැංක් පහ නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුළු වීම වෙනුවෙන් 16 වනදා උදෑසන එහිදී විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ සඳහා ඇරයුම් ලැබුවන් අතර නොබැදි විදෙස් පිළිවෙතක් අනුගමනය කරමින් කවර හෝ බලපෑමකට නතු නොවූ අනුමැතිය දුන් පරිදි යුවන් බැංක් පහ නෞකාවට හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වීමට අවකාශය සලසා දිය යුතු යන කරුණු දැඩිසේ ආණ්ඩුවට දිගින් දිගටම අවධාරණය කළ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ වන විමල් වීරවංශ වාසුදේව නනායක්කාර පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණියහ.